අ ප්‍රත්විධහය ස්වාතින පවෘතිී සමගෙන් ඔබ හමුවන මම නිමේෂටමක් සංකල්ප. බම යුගන්තීකංකානා ආරච්චවේ ප්‍රමයෙන් දවසල සුන්කල ප්‍රෝ් කිරන්න කල. ඉන්දීය විදේශලයකම් දිවයිනට. ලොව හොඳම සෞඛ්‍ය ලංකාවේ කියා සෞඛ්‍ය ඇමති කේලිය කියයි. කොළඹඹ වරායට ඇතුනු වූ ජපාන යුදනෞකා. අනාගතයට ඉඩදී දේශපාලනයෙන් සමුගත් පිළිපීන ජනපති ජුගන්තයේ අපේ රටේ මේ දක්වා සිද්ධ වෙලා තියෙන කොරෝණා මරණ සංඛ්‍යාව දහතුන් දහස්සේ සේමාව එක් නෝලගියා. මරණ වගේම ආසාධතයන් වාර්තාවීමේ යම් අඩුවක් තිබුණත් අවදහනම තවමත් ඒ විදිහටම තියෙනවා කෙලයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්න. සත්වය මෙහමතතිේ තිෙත් නිවේශ අද දවසෙත් කොරෝනාවට ුදුර වුණු අට සියල් පනස් අට දෙනෙක් අපේ රටින් හමුගුණා විවේජන පස කලා සයලු දෙනා කරුණා මර්දිනයටෙක් වන්නයි සෞඛ්‍ය වාතයකෙල රමුක් කැල්ල මහතා ඉල්ලා සිෙදනවා. මේ පොහොමවංකෝ ඔක්කොම එකට එක්කාශවෙලා විවේචනයන් පැත්තකතියලා මේ සාර්තකත්වේ දිරට ගෙනියන්න මහන්සුවේ නො මේ මේ දේශපානය කරන මෙහම ැත්නම් විද කන්ඩාෑ මොල්ට පෙදිලා දහස්ස දිරිපත් කන්න කරන එක අදහසක් කරග නොක්කොම එකටක්කා සුල මේ අපේ ගමන සාර්ථ කරන්න ටක් හඩිය අපි තිීන්දුග නො අපේ තිහන් හල ක්සිනේෂ ප්‍රෝග්‍රැම් කරන් ේර සිය අසන්න ප්‍රමාණයකර සාර්ථකත්යක් බලතින්න මේ වෙනකොට අපේ තිබ් ඉලක්හං ඔල හැටියට ගනන් හැඩියට ආසාධ්‍යයන් අඩුව ගැෙනනවා මර්ණ සංකයා වඩුවගෙනනවා අක්සිජන් පරිහරණ අඩු ඒගෙන නොත් අප අම්කුන්දේශ වගේ කිදිරිපත් කලලා තියෙන ති අපි විශවාස කරන්න නතාව ඒ ආකාරය මේ පිපද මක බොහෝම මාරුවෙන් අපි මෙතැද ෙනහල තියනොද මතනින් අපපස්සට කියන අපි ඔක්කොමටක් කියන්න. ඇනිසා අපි විශවාස කරන්න ඒපස්සට නොෑමී වගකීම සෑම පුරවශයකට රට ය. මෙ දක්වාව මෙරටින් හබී ඇති සමස්ත කරුණා සාධිතින් සංඛ්‍යාව පලක්ෂ දහනවදහස් හයිසි ඇතිහක් ඒ අතුරින් හළල සදහස් නමසේ හැට පස්තෙකු රෝහල්තව ප්‍රතිකාර ලබටවා. අද වවසේ සේ ලබූ ආසාධතිින් පන්සේ හැෙක්දිනාද සමගින් මෙට සේ ලැබූ සමස්ත කරුණා ආසාධතින් සංඛ්‍යාව, හාරලක්ෂ පනසරදහස් හයිසිය හතලි සයක් දක්වා ඉහ ගස්ත බෙනවා. සෞඛ අධ්‍යක්ෂණ නල්වරය අදවාර්තා කළ කරුණ මරණ පනස් පහත සමගින් මෙරට සිදූ සමස්ත කරුණා මරන සංඛ්‍යාව දහතුන් දහස් දහනවයක් දක්වා ඉහල. කියා! මියගේ අයතුරෙෙන් තෙස් අට දෙනකු පිරිමිපුද්ගලින් වන අතර, දහත්දනෙකු කාන්තාවන් වනවා. ඒ දිිය තුළ PCR පරක්ෂණ අර්දහස් දෙසය හැටෙක් හා රැපට ඇටජන් පරක්ෂණ තුන්දහ හර්සිය හත්ත හක් සිදුකරති බෙනවා මෙ අතර කරුණා මර්ධන එන්නත් කන්න වැඩ පිළිවද දිවේ නපුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඇස්ෝස්නිකා සයිනෆෝර්ම් ස්පුඩ්නෙක් වී ෆයිස හා මොඩනායන එන්නත්වලින් කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුදගලින් සංක්‍යාව එක් කෝට හතලෙස් පල්ලක්ෂ පණස් පන්දහස් දෙසය පහළවක් වනවා දෙවන මාාත්‍රාව ලබාග නැති පුද්ගලින් සක්‍යයාව එක් කෝටි දහට ලක්ෂ විසේක් දහස් පන්සිය අනු හතරක් සෛරන් එහා සමාජ සත්කාරක වැඩසරහණ අරතේ, සේතාවක ප්‍රාදශව ලෙකම් කොට්ටසේ සසිල් ක්‍රාමණය ධාරින්ට සෞකේ ආරක්ෂිත පකන ලබාතීමට පියවර ගැනනා. ඉතාලියෝ පුන්කෝ ඉම්ග්‍රණහි පුන් අනුග්‍රහයින් මේ ක්‍රියාවට නැනුුණේ එහි කල්මනා කන අධ්‍යක්ෂිකා වීනා ගමගේ මහත්මයගේ උපදෙස්මතායි. අපේ රටේ සෞඛ්‍ය සේවාාව ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාව බව අමාත්‍යක කෙි රමු ක ල මහත්මයක් ප්‍රකාශ කළ. ලංක ෘත්ති සංගම් සංවිධහනයේ රජය වෛදනිල දහරින්ගේ සංගම මේ සම්න්ත්‍රනශාලාාවේද අද පවති වැඩසරහනඟටක් වෙමෙනු, අමා්‍යවරයා මේ භවකයා සිටියේ. අලතින් බඳවාගෙනෙන සේමාවාසික වෛ්‍යවරුන් සඳහා පුහුණු වැඩසටහනක්ද ේදී පත්වන. රටේ රහල් ගත ක්‍රියාවලින් සේටානු පහක් සහ, රෝග නිවාරන සේවාාවෙන් සේානූ නාවයක්, රජය සෞඛ්‍ය පදධතියෙන්සිදු කිරීම ආඩඹරයක් බවයි අමා්‍ය එහළේ රමුක්වෙල්ලමහතා පෙන් බාදන්නේ. වි සංගත හමුමේ දෙඩිැපවීමින් සේවාටු කළ සෞඛ කාරි ම්ඩල සම්හන්දිී ස්තතුති පලකීමටද ඒ මහතා කටයුතු කළලා. ලෝකබැංවේ වාර්තාානුව ශ්‍ර ලංකාේ සෞඛ්‍ය ශේත්‍රය ලොව හොඳම සෞඛ්‍ය ශේත්‍රයන් අතර පවතිනවා ශ්‍ර ලංකාවේ මාතෘුමාරණ අනුාතය ලදරුමරණ අනුපාතය. ඉතාම අඩුවගේක පවතින අතර. උපදේදී ආයු අපේක්ෂාව වයි සෞරදු හැත්තෑ පහ ඉක්මමා ගොස්තිබිෙනවා. දකුණවාසයාවේ ඉහළම තත්ත්වයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අපගේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ලෝකේ ඉහළම පිළිගැනීමක් තියෙනවා. ඉන්දිය විදේශ ලේකම්පරයා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිලා. දිය විදශලයකම් ශ්‍රී හර්ෂ් වර්දන ශීංගලා මහතා මෙරට නිලසංචාරයට එක් වන්නේ විදේශලේකම් අත්ිරල් මහචාර් ජයිනත් කොමගේ මහතාගේ ආරාධනයකටන් නුවයි. අද දිවයිට පමිණි ඉන්දිය විදේශලයකම්වරයා ලබන පස්වනදාදක්වාමරට රැති සිටින අතර, ඔහු ජනාධිපතිතුමා අග්‍රමාතිවරයා මුදල් අමාතිවරයාමෙන්ම විදේශ අමාතිවරයා හමු වේ සකච්ාකිරීමට නේමත වයි, විදේශමාත්‍යංශය සඳහන් කරන්නේ. දහස් විසිද්ක වස්සර සඳහාබන විසාර්චන පනත් කෙටුම් පත බන සතියේ පාලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතුයොද තියෙනවා. මෙවර අයව යෝජනාකර තියන ග්‍රාමිය මට්ටමින්න් වගේ විදක් ෂේත්‍රයන් වල ඉදිරිපත්තු වු අදහසා යෝජනාත් සැලකිල්ල ටාරගෙනයි. ලබනවසර සඳහා ඉදිපච්චරන විර්ජන පත්කටුම් පත, ලබනසතියේ පාර්ලිමේන්තුවට දිරිපච්චරීමට නියමිත බව, සභානායක අමාත්‍ය දිනේශ ගුණවරධන හතා පරලිමෙන්තු කටයතු පිබඳ කාරක සභහට දනුම් දී පෙනවා. මෙ අතර අනිදදාා සිට ලබන අවරනාදක්වා පාර්ලිමේන්තුව රැස්සවීමට නියමිතයි. මෙවර අයවැය සහහා ශුලංකා පපුදජන පෙරමුණේ පසු පෙළ මත්‍රීවරුන්ගේ යෝජනා ලබාගැනීමට ද කටයතු කෙරුණ. ඒ අග්‍රමාත්‍ය මහින්දරාජපක්ෂ මතාගේ ප්‍රදහනත්වයෙන් පවැති සාකච්ඡාවකින් අනතුරුවයි. ජාතිකාර්ථය ශක්තිමක් කිරීමට ගතේතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජ පසු පෙළ මන්ත්‍රීවරුන් ඉරිපත් කරතිබෙනවා. කෙසෙවෝද ජනතාවට සහන ලබා දෙමින්. ජාතිකාර්ථිකය තවදුරටත් ශක්තිමක් කිරීම කරෙහි මෙවර අයවැ යෝජනාවලදී වැඩි අවදහනයක් යොමු කර ඇති බවයිවාර්තා වන්නේ. අයවැ යෝජනාතර ඩිජිටල් තාක්ෂණය රාජ්‍ය සේවාවන් සැපීම සඳහා යොදා ගනීම, COොID-19 වරසේ හේතුවෙන් බලපෑමට ලක්කූ ශේත්‍ර සඳහා අවශ්‍ය සහන සහ පහසුකම ලබාදීම, ආනයින ආදේශන පුළුල් කිරීම හා ප්‍රවර්ධනය කිරීම. අපනයිනේ මූිකර ගත් ශ්‍රේත්‍ර සඳහා පෞද්ගලිකංශයේ ආයෝජන දිරිමත් කිරීම, ආයෝජනයට හිතකර පරිසරයක් ඇති කිරීම. රාජ්‍ය ආදායම පුළුල් කිරීම සහ පුනරජනීය බලෂක්ති මූලාශ්‍ර කෙරෙහි මෙවර අයවැන් විශේෂ ප්‍රමුඛතාවක් ලබාදී ඇතිබ වයිවාර්තා වන්නේ. එමෙන්ම සෞඛ්‍යෂේෂත්‍රය වෙනෙන්ද මෙවර අයවැදී ප්‍රමුඛතාව ලබාදීමට සැලසුම් කරතිබෙනවා. මෙත ශ්‍රලංකා මහා බැංක්වේ ඉදිරි සයිමාස්සික පෙරදැක්ම ඉදිරිපත් කරමින්. හබැංකු ධිතිවරයා සඳහන් කළේ ආයෝජන හිතකාමි අයවැයක් මෙවර හඳුන්වාදීමට පියවර ගන්නා බවයි. ඉටවශ්‍ය සැලසුම් මේවන විටත් සකස්කර ඇති අතර ආර්ථිකවර්ධන වේගේ සේට හයක මට්ටමක පවත්වා ගැනීම රජයාරමුණයි. ජපාන සයන්නාරක්ෂක සාකරිකා බලෙකාට අයත් යුදනවකාතුනක් කොළඹ වරයට සේන්තුපනාා. බහුකාරය ඩිස්ට්‍රෝය නෞකාවක් වන කගා, මුොරසමි සහ, පුොයසු කියන නෞකා ත්‍රිත්වයයි මෙසේ කොළඹ වරයට පැමිණේ. දිගින් මීට රෙකසිය පණහක් සහ නැවිමුළු දෙසී විසකින් සමන්විත, පුසකි නෞකාව සැපහිම්මවශ්‍යතා සපුරාගැනීමෙන් පසු හෙට දිවයිින් පිටත්වයාමට නීමතයි. කග යුදනෞකාව දිග ීටු දෙසිය හතලයිටක් සහ. දෙසිය දුලහක නවිමුළුවකින් සමන් විතු වනවා. රසම නෞකාවது?දිගින් මීට රකසිය පනසකක් සහ. දෙසිියක නැවිමුලුවින් සමන් විතු වන අතර. එම නෞකා දෙක ලබන හතර වනධදිවින් ැහරවයාමට නීීමතයි. එම නෞකා නවිිකහමුද සම්ප්‍රධනු කොලව පිළිගනීමට ශවලක් නාවික හමුදාව කටයුතු කළ. කගහ මරසම නෞකාදක ඩෙල සංචාරේතු දශ ලක ද . පැවැත්වෙන ඒකාබද්ධ නාවිකා අභිහසේ සඳහ ද එක් වනු ඇති. නෞකාවන් හා සම්හඳ සියලු කටයුතු සිදු කරෙන්නේේ පවත්න සෞඛ්‍ය මාර්ගූපදේශවලට අනුගතවයි. ජාත්‍යන්තර වැඩහිටිදිනය තේමාකරගනමින් දේෂ්ඨ පුරුවවැස්යන් උදෙසා ආධාර් ලබාදීමේ වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක කෙරුණා. වාර්ශිකෝ පත්වනු ලබන මෙම වැඩසටහන අද පවැත්තුනේ තලංගම ගනේලන්ද පුරාණ විහාරස්ථානයේදී. තුන්සේ හය සී එක සිංහ සමාජය. සෞසරණ පදන මහා වත් සංවිධහන කිහිපයක් ඒකා බද්ධවයි මෙම ආධහර ලබාදීමේ වැඩ පිළිවෙල ක්‍රාත්්මක කරුණේ. මෙහිදී ජේෂ්ට රවැසසියන්ට මුල්ලෙමේ ආදහර ලබාදීම සිද වුණු අතර. ේලි ආහාර ලබාදීමේ වැඩ පිළිවෙක්ද ක්‍රාත්මක කෙරුණා. මෙම අවස්ථාවට තලංගම පොිස්ථානාධිපති ප්‍රධන පොිස් පීක්ෂක නලින්ද දිල්රුක් මහතාදෙක්ප සිටියා ආදාාර ලබා ගත්ම් ජේෂ් පුරවැසයන් ේදී අදහස් දැක්වුවන්. පචිද මේ ඒ බඩමල් හම්බනා දන්නේ කම්පි්‍යන් ලොකුදයක් පින්සිීද්දත්වෙන. මඩ මල්ල කා ච්චෙනනම ගොඩා සතුරු වෙනවා. මං ඇවිදගන්න බැරි ආචයම්ම කෙනෙක්. ගෞත්තම ගුද් වාහසනය තුළම මේ පින්කමට තාභාගච්ච සෑම සීරු දෙනාටම නිමන් අවබෝධ කර ගැනීමම් පිණසම මේ පින උපනිස්යම වේවා. ජස්ත පුරවැසි අදහර වැඩ පිළිවලට එක් වූ දේශමාන්‍ය අනිල් බ්ඩාර් මහතාද මෙහිද අදහස් දැක්වවා. සවිසරන පදනම රංකකාව ජේෂට පුරවසියන් සහහා වියල ආර දව්‍ය බෙදාන වැඩට සරහට ආරදනකා ඇති පස්ටියිල් අතනය හැම මහොතකම මේ වගේ දෙවල්වලට නො පැල්ිලීම ඉරිපත්වෙනවා අපි තීරණ කරමයකට සම්පූර්ණ අනුක්ඩහහි දක්වලවල්ලා වලියා. ර් ්‍ය අපි යතින බ දුන්න ජාතයන්තර ලමාදිනයට සමගාමීව අඩු අදෑම් ලාබී පවල්වල දරුවන්ට අධ්‍යාපනික උපකරන හා පාසල් නිලෑඳදුම් විදාදීමේ වැඩසටහනක් පුජ්හ ආචාරය පන්ිල ආනන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙවීමෙන් සිදුෙරුණ. දරුදරයන් සියදෙකුට පමණ හිදි අධ්‍යාපන උපකරන සහ නිලෑැඳම් පිරිනැමුණු බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. අනාගත පරපුරේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරමින් ඔවන්ගේ ඕමනා එපාකම් සොයා බැලීම වැඩහිටියන්ගේ වගකීම බවයි මෙහිදී විශේෂ අනුශාෂනාවක් කල, පූජහ පන්න්නේිල ආනන්ද ස්වාමින්න් වහන්සේ සඳහන් කේ. උන්වහන්සේගේ නායකත්ව යටතේ! දිවෙන පුරා පාසල්ත් තිහකට පමන ගොඩ නැගිලි ඉදිකරදීමද සිදුවතිබෙනවා. මෙ අතර සඳහිරු සෑ තැන්පත් කරෙන කොත් වහන්සේ සහ චෝඩාමානික්්‍ය කළුතර සිට අහුන්ගල්ල, පොලින තලාරාම විහස්ථනය වෙත පෙැහැරින් වැඩම කරවීම සිද වුණ. අමරපුර චූලගන්ධදි නිකායේ අනුනායක. පූදජ වැලිර අමරාණන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙ වීමෙන් කොත් වහන්සේට සහ චූඩාමානික්කයට පුෂ්පෝ පහර දැක්වීමට සැඳ හැවතුන්ට අවස්ථාව උදාකරදී තිබුණා. දීති පිරෝතිී ආකාරයෙන් මෙරචට රැගෙනීමට උත් සහ කළ තවත්කාහ කිරෝකරෑම් එ දහස් තුන් සය තිස් හතරකට වැඩි ප්‍රමාණයක් අතරං ගොට ගන්ඩ ඩාවිි කමුදාව සමත් වනා. විකහමුදා වින් යාාපය ගරුණනක ප්‍රදශයට බෙන් වූ මුහදු ප්‍රදේශය සහ ල්පිටේ කඩාව වෙරල ප්‍රදේශසිදු කළ විශේෂ සෝදිසිමෙහු මගින් මෙම ෙලි හස ඇගැ බෙනවා. එහිද සකරුවන් තුන් දෙෙක් වු අතරංගොට ගැීමට නවික්කහමුදාව සමත් වන යාපනය ගරුණනක ප්‍රදශයට ඔබෙන් වූ මුහදු ප්‍රදේශයේදී. ගොඩබිම් දෙසට පැමිමින් තිබූ සකටයතු ඩිංගයාාත්‍රාවක් පීක්ෂා කිරීමේ දී ේලි හ කිලෝග්‍රෑම් හයිතිස් දෙකට වැඩි ප්‍රමාණයක් හමුවුණ. හිද සැකරුවන් දෙදෙනෙකුද අතර ගොට ගෙනවා. මෙ අතර කල්පිටියේ කුඩාව් ප්‍රදේශයට පමිණමින් තිබ, සැක සහිත යාත්‍රා කිහිපයක් සෝදිසි කිරීමේදී. වියලි ක හ කිලොග්‍රෑම් හත්සේ දෙක් සමඟ සැකරුවෙකු අර ගොට ගැනීමට හැකිබුණ. සැකරුවන් සහ වියලි කහ ඉදිරි නීතිමය කටයුතු සඳහා. යපන සහ කටනනායක රේගුකාරයාලය වෙත බහරදීමට නියමිතයි. මෙතර අතරගො ගත් කේල්ල ගජා සහ අයි මද්‍රවේතුයක් සම්බන්ධින්, පොලස් මාධ්‍රකාශක පොලි අධිකාරී නිහල් තල්දුව මහතා මෙලෙස අදහස් පල කලා. ිො රුන් පොලස්ාන නිලායින් ලබ ොතුරවක් අනු ොරිසාතයක සංගවා ප්‍රවාහණය කරමින් තිබූ අයිස් නැමති විශ ද්‍රබ කිලෝග්‍රෑම් නමයයි ග්‍රෑ නසේ විස්ක්. නිධර සින් අතනගටගන ලබ. මෙ මද්‍රවෙතගේ ප්‍රවාහණය කරමින් සිට වය සෞද්දු තිහෙේ සහතලස් දෙකෙහි පසුවන වුණ ප්‍රේ පදිංචි පුද්ගලන් දෙනෙුද අත නංගට පත්ති තිබෙනවා. මඩ ොලස්සස්ස මේ පෙරිය පන්ඩ රිච ප්‍රේශයේ ොලස්ස සහ යුදහමද ාව එක්ව ක්‍රියාත්ම කරලාද මාර්ගබාධකදී ප්‍රවාහනය කමින් තිබ කෙරල් ග ම්හයි ්‍රෑම් සිේ හතලිහයක් අතඩනගට ගනු ලබ, වය සෞෘදදු විහයත් තිස්තුනත් අතර වයසල පසුවන සැකර හතර දෙනකුදද අතඩගගෙන තිබෙන. ඒවගේම ඔවුන් ගමන් කරන ලද යතුරුපදි තුනක් පොලිස් භාරයට ගන්නලෙබවා දැන් පටෆෝර්ම් විශ්ේෂංකය දේශපානතවත් උන්නුසුම් සපියයක්ගේ වෙලැක අනිසාද එවුමත එක අදක් පලටෆෝර්ම්. ඒ සද කැමින මිටිනෙ හවස පහ දල රෑ හ විතර න ග රංචේ බ දුු ව ද ැත්තු රි පත්ර ද මට ාව ගැන ශ එතනද සරත් වීර ේක මතිතුමා හතාවත් එක් එතන ර ප කටේ හන වෙන පත්කට ය ලලා තියෙනවා. අගම ති තුමා ම සුද පං ාවග ො ත්තු මට පැමි ි ලා විතරයි මධද ත් ප ති තුර ර ට ම ෝද නෑ. ට ච දා න ම සාදහ ප ක්ෂන ල එක්ද නවස අස දල ම දේශපන ීවිත මංක් සත පහක්වත් හොරකන් කරලනෑ අක ම කවදවත් මාතතිවේද නෙ ප්‍රශ්යයක් ඇතිකර නැහැ මේක සම් ර්න මන්ත්‍රනයක් ශද බඳුලමතු යි ර යාද කට්ටියම ්ක්දව හ ද යන න්ඳුල මතුම ඔබතුම කලබ ෙන්න ප ට මනිස දන්න බතුම හො යි කියලා. ිනිස රච යට චෝදනකක් කදවත් ඔබතුමාට චෝදනා කරනෑ විදිහ බඳුලමතුමගේ හිත හදල යන අගමැතිතුම. इ ඇතිवර कि्य वा වැඩि पक्ष कािय एक व පිका है গला ශද ඇත්තම ොද නේකර දැගන්න බඳු ලැමතුමාව හම්බෙන්ඩාවේ ප්‍රෝති අශේ නිෂ් පාදික කන්ඩ මක්කයා ඇතු මව හබවෙන්න හැම දාම මාතයටට කතාර බඳු ලැමත්තුමාකි වලු සල් ැනවත් පි ගැවත් සුදුලර ගැවත් වචනයක්වත් ම කතාකරන්න හැ කියලා මොද ශසාදී ොරු ෝදාවල නිදහස් වෙනක කිසිම මාධයකර කතාකරන්න නෑක ීරන න්වා කියලතමයි බඳුලමවා කියලති. බැරි වෙලාවත් මේ චෝදනාවෙන් මාව නිදහස්ර නැත්තම් බුදුන් පා මදේශාලනයෙන් අයින් වවා කියලත් එතුම කියලා තියනවා. ో ක් ක් . තවත් වරදු හයකින් තරුණ වෙනවා කියනක්. පිපක්ෂණ අයගතුමා ඒ විදිහට කියලතිෙන්නේ හැමෝකෙම ආශිරවාදය හරිීන් මත්වේතුමාට තියෙනවා කියනෙ එක මතක් කරන ගවා. FBK තිබ පෝස්්ටි එකේ විදිහට නං එතුම සැත්කමට භාජනයවෙන්නේ අද දවසද. ඉතින් අපි තෙටුමට නිරෝ වීසුවයේ ප්‍රාර්ථනා කරනවා ප කලේ හැමෝමගේ මීටින් තිිබේ සූම්ම එකකින් කාලෙකට පස්ස රනිල් වික්ම සින් එක් සජාතික පක්ෂ නායකතුමා සිරි පොත ැල්ල තියෙනවා නිසාා. ක්ෂ පති හය ගැනවගේ වසාමාජකෙන් බඳධවාගැනීම වගේ දේල්ගෙන තමයි ඇතරද සාකච්චා කරලා තෙන්නේ. අලතින් සමාජිකෝ බඳවාගන්න ඕන ප්‍රම තුනක් ගැන එතනදී දැනුවත් කරලා තියෙනවා පලවිනි එක තවසන් එ දෙවනික ඩිජිටල් මබ නැනම් ඔන්ලයිට අනිත් එකක ගම්මටමින් සාමාජකය බඳධවාගැීම රන් ඩ හිට පාර්දිම න්ත තුමා තමයි ර ල් වික්‍ර සිහ දගෙන දනවත් කරලා යෙ. ඉස්සර ගමටමින් සමාජකය එකතු කරට දැන්ගහෙම කරන්න පුළුවන් වෙන්න ඔන්ලයින් හරි සෝෂල් මඩියාවලින් හරි තමයි. සුමක හරි Fබියේ හරි ටික්ට එක හරි ඉන්න අය ඒයාගේ ප්‍රමියනුව තම එකතු කරගන්න ඕනනි කියල පොඩි හිනාවකක කියලතියන්නේ හිටම පාලමිතුම ප්‍රීරුවන් විචේවර්තන පක්ෂනායක රැස්වීමගේ ්‍රහස්පතින්ද පාර්මින්තුේද තිබුණ කතනායගතුමාගේ ප්‍රධානත්වන්. පවගගේ හලේ වැඩිය පාර්ලමිේතුව රස් වෙච්ච ඇතිනිසා බන සතිය දවස් පහම පර්රමේන්තුව රැස්වන්නේ තිෙන්නේ ීරණය කරලා තියවා. නි න්න ක් ෂ ಮ තු තු හ තු ී ර ති ලා. හ ේ ව නැත්තුම ඇහවල ඔබතුමට ෝන ලා ේ නෙ දර්ගක කරගන්නද කියලා හමනත් හදි නීතිය දීරික න රන්න ප ම තුට ැනම් ද තමයි කියල දනශ මත්තම න්තිමට ෙවල තාව එක ච් මග ජනවල වේ මහලේකම් රංචි මත්තු න්ඩා හද හ පල ම කර කියලා ඒක ත් ෙක් හට දේ ක ර්ද ට ක් ක් හ හට හැට . බ්දුන් පයා කියලා දැනුත්තින් ඩල්ලි කෙ දිනශකුරුවට ැතිතුමා සෝශල් මීඩිය පොස්ට එක ඒ විදිහට මතක්කර ද පක්ෂණයකවරුට හිනාාව අත කරන්න බැරිවුුණාල. නොවතින දේශපාල නුලු සුමත් එක් අපි ලබ සාතිය තිෙනවා ප්ලෙට්ෆෝම් අරගන. ඒ සමගෙන් ස්වාධීන පවෘතිී අදට අවසාන. පිලඟට වි පරම විශේෂාකය සුබ්‍රාත්‍රියයක් අයිෝන් අවුද්දේ ෝක ලමාදිනයත් වැඩිහිටිදිනයත් ඊඒ ආවර වනාා ආයෙත් ඒ ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් පලනෙන ගට එක තමයි සාමාන්‍ය සිිස්ටම් එක හැබැයි ලමාදිනිය ඊයේ සමරලා ඉවරුණාට අද වෙනකොට ලංකාවේ බොහෝමයක් දරුවන්ට විශේෂයෙන්ම ස්කෝලයාන දරුවන්ට ඒත් එක්කම අටේ නොවේ වගේම ඕලෙවල් ඒලෙවල්වලඉන්න දරුවන්ට වෙලාතියන දෙයක් ගැන කතා කරන්නම වෙලා තියෙනවා මේක? හොතනකවත් කතා කරනවා දැක්කේ ආහපු නැති දෙයක්. ඈත දුෂ්කර ගමකට ළමාදනයට යමක් කරන්න ගිය වෙලාවෙ තමයි මේ ආරංචියය කණට වැටනේ. අවුරදු දෙකක් විතර වෙනකං අපේ රටේ ඉස්කෝලවල් හරියට ඇරගන්න බැරිවුණ! හේතුව කොරෝනාව! කටම ඇරියත් තවම හරිකට අපි ස්කොලවල් ටික ඇරගන්න බැරිවුණ! හේතු ගොඩක් තියෙනවා! මොකද අධ්‍යාපනයටත් ඉහලින් දරුවන්ගේ ජීවිත ආරක්ෂාව තියෙනවා. මෙන්න මේ නිසා තාමත්? අපිට ස්කෝලවල් ටික ඇරගන්න බැරිවුණා! හැබැයි මෙන්න මේ ඉස්කෝලබල් වහලා තියෙන කතන්දනේ පිටිපස්සේ. දැවන්ත කේද්‍රවාාචකයක් මතුවෙලා තියෙනවා. මේ වෙනකොට හද්දා පිටිසර ගම්මල වගේම ගොඩක් ගම්මලා දරුවන්ගේ අධ්‍යාපනය මග හැරලා ඉවරයි. ඔන්ලයින් වෙලාහිටපු ගුරුවරුත්! ජෝස ස්ථාලින් ලගේ කීමට ඕෆලයින්උනාට පස්සේ. දරුවන්ට අධ්‍යාපනයක් ඇහට දකින්නවත් කනට අහන්නවත් ලැබුණේ නැහැ. මේකේ දර්නුතම කේදවාාචකයක්. පිට දැනගන්න ලැබුණ! ගමේ ගොඩේ ගොඩක් දරුවෝ! මේමෙනකොට සල්ලි කීක් හරි හොයාගන්න! කොලිකාරයන් බවට පත්වෙලාතිගෙනවා. හොඳතම දන්න නිසයි මේ කියන්න. ඕලෙවල් වයසේ ඒලෙවල් වයසේ පොඩියුන් සමහරු! වැලි ගොඩදාන මංකඩවල්වල වැඩ. ගම්වල ලීමෝල් වෙලයි කෝපත් හදන තැන්වලයි සමහර දරුවෝ! කොලිකාරය වෙලා! අතට කීයක් හරි හොයාගන්න ගොඩක් දරුවෝ? ොඩිස් ලටත් බහලා ගමේ බොහෝමයක් දියනියෝ ගාමන් ෆැට්‍රිවල රස්සාවල් වලට යන තත්වෙකුත් ඇතිවෙලා මේක දරුණු කේදවාචකයක්. කොරෝනාව අපිට කරපු කරලා තියෙන මහා විනාසය පිටිපස්සෙ තියෙන නොදැක්ක කේදවාචකයක්. වැැක්සින් එක ගහලා ස්කෝලවල් ටික ඇරියත්. මෙහෙම වෙලා ඉන්න දර්ුවටික ඉස්කෝල ඇතුළට ගන්න ගන්න පුළුවන්වෙද කියනකත්. ඉස්සරහට දැවන්ත සමාජ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්ම එනිසා බලධාහරීන් නිලධාරින්, මේ ගැන බොහොම හොඳට විමසිල්ලිමත්තුනොත් හොඳයි. අපි කියනවාටම විතරක් නෙවෙයි මේ ගැන හොයලබලන්න. මධදේ වගකීම හැටියට අපිත් හොඳට හොයලබැලුවා මොකද මේ අපේ අනාගතය,ටයනාගතය, ලෝකෙත් අනාගතය. ට ගොඩනගන්න න්න දරුවෝ ස්කෝලට පිටපාහන තත්වයක් ඇතිවනොත් ඒක අන්තිම භයානකයි, මුොදලක් අතට ලැබෙනකොට මේ දරුවන්ට අධ්‍යාපනය කියනක ටික ටික අමතක වෙනක ස්වභාවෙන් සිද්ධවෙන්න පුළුවන්. හැබැයි ඒ යන ගමනෙද එලක්කයක් හරියකට නැතුව. අධ්‍යාපනයක් හරිදිකට නැතුව ගිහිලා කොතනින් කොහොම නතරවේද කියලා හිතාගන්නවත් බැහෑ. අපි වැඩි හිටියෝ! අපේ දවසත් ඊෙන තිබේ. දැඟති අපි පොඩි හිටියන්ගේ මනසත් ජීවිතත් අයාල යන්න ඉඩ නොදී! කරන්න ඕන හැම්ම දෙයක්ම කරමු. මේ වැඩේට පෙරමුණ ගන්නම ඕනේ ගුරු මෑනිවරුන් පියවරුන්. ස්කෝලේ ඇරපු ගමන් ගුරු මෑනිවරුුණි පියවරුණේ ඔය වර්ජන තර්ජන පැත්තකින් කියයලා දරුවන්ට කලින් ඉස්කෝලට එන්න. අන්න එතකොට. අපේ ටීච ස්කෝලෙ ඇවිල්ල කියලා දරුවෝටික සන්තෝසිෙන් ඉස්කෝලට දුවගෙනේ! අම්මතාත්තේ! පහුගගේ දවස්වල, රුව ගම ගොඩේ කළිේවැටිකක් කරපුනිසා රුපියල් කොලටිකක් වැඩිපුර හම්බවෙෙන් නැති. උන්ටික ස්කෝලට ගියොත් ඒ එක නොලබේ කියලා සල්ලි කොලටිකට වහල්වෙලා දරුවගේ අනාගතයනං වනසන්න හිතන්න වත්්‍යපා! දරුවව ගෙනියන්න ස්කෝලට ඉන්ඳවන්න පන්තියේ.ඉගෙනගන්න එකේ වටනාකම දරුවට හොඳින්ම කියල දෙන්න. ජීවිතය ජයගන්න පුළුවන් වෙන මගක් නැහැ! තියෙන එකම මග හරියටඉගෙනගන්න එකයි කියනක හොඳ ටෝම කියල දෙන්න. ඒම නොවනොත්? ඊ ගෙවිච්ච ලෝක ලමාදිනයක්ත් වැඩහිටදිනත් ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් පලවෙෙන් දැබෙද්දිී අර්ථවත් කරගන්න. අපිට මොන්නම විදිහකින් මත් බැරිවේවි. අද දරුවන්ගේ අනාගතය අඳුරබුණොත් හොදට හිතටගන්න සසර වසනතුරු ඒ පාපයෙන් මිදන්න වැඩිහිටියෝ හැටියට අපිට මොන්නම්ම විදිියකින්වත් බැරිරහි කියලා. අදත් විපරම පිට පත සුධර්මන් වදලිය කොඩගේ.